ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 596 දක්වා ඉහළයයි ආසාදිතින් හමු වීමත් සමගම ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි දිනකට සිදු කෙරෙන PCR පරීක්ෂණ 1500 දක්වා වැඩි කරයි ඇඳිරිනේතිය ඉවත් කළත් බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් සහ ආයතන වැසෙයි. බිඳවැටි ඇති කර්මාන්ත ශේෂ්ත්‍රයේ නගා සිටුවීමට රජයේ කඩිනමින් පියවර ගත යුතුය. සජිත් අවධාරණය කරයි. පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව විපක්ෂයේ ඒකාබද්ධ නිවේදනයට සුසිල්ගෙන් පිළිතුරු. ලොවම වීතියට පත් කළ COVID-19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් 8 දිනක අද දිනය තුල හමුවීමත් සමග මෙරට රෝගීන් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින සුවගත් රෝගීන්ගෙන් 5 දිනක නිවාඩු ගොස් සිටින නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. දින තුල පමණක් මෙරටින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 65 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මේ වන විට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙතර නාරහින් පිට දාබරේ මාවතෙන් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග නාරහින් පිට දාබරේ මාවත හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. මෙතර කොළඹ ටොරින්ටන් හැටේවත්ත ප්‍රදේශයෙන්ද කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේද මෙවැනි විට වසදාමා තිබෙනවා. එසේම අද දිනෙත් එම ප්‍රදේශයේදී PCR පරීක්ෂණ සිදු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතන අපි ඊයේ random samples 60ක් විතර කරා. ඒ කියන්නේ පරීක්ෂණ කරා PCR පරීක්ෂණකට ලක් කරා. ඒකෙන් එක්කෙනෙක් report positive වෙලා ආවිලා තියෙනවා. ඒ නිසා අපි ඊට දෙවැනි දවසත් අපි දැන් 34 දෙනෙක් දෝරගෙන. ඒ positive වෙච්ච කෙනාගේ ගෙදර කට්ටියයි ඒක අල්ලපු වත්තේ කට්ටිය. අල්ලපු ගෙවල් වල ඉන්න කට්ටිය 34 දෙනාම තෝරගෙන ඒකෝල්ඩ අපි අද පරීක්ෂණයකට ලක් කරනවා. මේ අතර කොළඹ ටොරින්ටන් 60වත්ත ප්‍රදේශයේ පුත්කලින් කිහිප දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් අද දහවල් පියවර ගත්තා. මෙතර කොරෝනා වෛරස ආසාදිතයෙකු අනුරාධපුර සාලියපුර තෙප්පන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශය ඊයේ රාත්‍රියේ සිට දැඩි ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවන විට තෙප්පන්කුලම සහ පානියන් කඩවල ගම්මාන දෙකට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. මෙම ගම්මානයේ කිසිවෙකු කිසිම හේතුවකට බැහැර නොයා සිටි අතර එසේ සැරිසැරීම මේ වෙනකොට අපි තෙප්පන්කුලම සහ පාණියන් කඩවල කියන ගම්මාන දෙකම කොරන්ටයින් කළගෙන නිරෝධායන ලක් කරලා තියෙනවා. මේකට කවුරුත් ඇතුළු වීමට සහ කවුරුත් පිට වෙන්න මේ වෙලාවේ ගමෙන් අපිට ඉඩ දෙන්න බෑ. මේ අතර මාතලේ නගරයෙන් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග එම නගරයේ වෙළඳසැල් කිහිපයක් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. මෙතර කොරෝනා වෛරසයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලංකික සිසුන් 73 දෙනා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1423 දරට විශේෂ ගුවන් යානයෙන් මොන් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිරවි සිටි ශ්‍රී ලංකික සිසුන් 164 දිනක රැගත් විශේෂ ගුවන් යානයක් අද දහවල් කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. එහිසිටින අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ බෙන්ගලොර නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1172 දරන විශේෂ ගුවන් යානය සිසුන් රැගෙන අද දහවල් 12:40 ට පමණ ගුවන්තොටුපළට ළඟා වූ බවයි. Given to you at the entrance. Inside, the terminal will be in. මෙතර පවතින තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටින ශ්‍රී ලංකිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වීඩියෝ පටනෙකුත් කර තිබුණා. ජනරජතුමනි, අපි ඔබතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ පුළුවන් ඉක්මනින් කිසියම් මාර්ගයකින් මේ මාලදිවයිනේ සිටින සිරවි සිටින ශ්‍රී ලංකයන් පුළුවන් ඉක්මනින් ශ්‍රී ලංකාවට බාර ගන්න කියලා. මොකද මේක තවත් වැඩි වුණොත් අපිට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේ තත්ත්වයේ ඉතාමත් දරුණුයි. මෙහි තියෙන තත්ත්වයේ මාලි සිටියේගේ ඉඩ ප්‍රස්තාව අඩුකම තමයි ප්‍රධානම හේතුව. ඔබතුමාගෙන් නැවත වතාවක් අධ්‍යක්ෂකතුමා කරලා වැඳලා ඉල්ලන්නේ අපිව බේරගෙන අපේ ලංකාවට බාර ගන්න කියලා. අපි මෙතන හැමෝම රැස්ව සිටින්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ දුබායි නගරයේ සිට. අපිට කියන්න ඕනේ අපි මෙම කොරෝනා වෛරසයෙන් ඉතා දැඩි ලෙස පීඩා විඳින බව. මාර්තු මාසේ ඉඳ සිට අපිට කිසිම පඩියක්වත් කිසිම දෙයක් නැහැ. අපි හැමෝම අපගේ මුදල් වලින් තමයි අපි කැම්බීම් හරි ගෙන්න ගත්තේ. අපි අතර කැම්බීම් පාවා බෙදාගෙන උඩ අපි අතර කිසිම සහනයක් නැත. අපගේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ගෝඩාභි මහත්තයාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉතා කරුණාවෙන් අපිට ඉක්මන් සහනයක් ලබා දෙන ලෙස. ඔබ හට කළ හැකි දේ අප වෙනුවෙන් කරන්න අපි ශ්‍රී ලංකාව රාජ්‍යයට මෞදීමට අපි ගෙන්වා ගන්න කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරද ශ්‍රී ලංකා රජය විසින් කරගෙන යන ලබන නිරෝධායන කටයුත්තට අප ඍජුවම උපරිම සහයෝගය ලබා දෙනවා. චීනයේ හුබේ පළාතේ වුහන් නගරේ නරඹ වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා රටවල් 215කට බලපෑම් එල්ල වී තිබෙනවා. ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවන විට 360,000 ඉක්මවා ඇති අතර මරණ 211,000 ද ඉක්මවා තිබෙනවා. කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට ලක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාවද මෙවන විට 100,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවෙන් කොරෝනා මරණ 56,803ක් වාර්තා වී තිබෙනවා. ඉතාලියෙන් කොරෝනා මරණ 26,977ක්ද ස්පාඤ්ඤයෙන් මරණ 23,521ක්ද වාර්තා වන අතර ප්‍රංශයේ කොරෝනා මරණද ඊයේ දිනේ 23,000 ඉක්මවනු ලැබුවා. බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාවද මෙවන විට 21,000 ඉක්මවා අවසන්. මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මෙතෙක් අවසන් වී නොමැති බවයි. COVID-19 රෝගීන් හඳුනා ගැනීම පිළිබඳව සහ සෞඛ්‍යංශ ගැන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද දිනේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ වාර්තාගත ලෙස ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 1553ක් සිදු කිරීමට හැකි වූ බවයි. අද දින මේ දක්වා COVID-19 ආසාදිතයින් ලෙස 8 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. මේ 8 දෙනාගෙන් 5 දෙනෙක් නාවික බටේන් ඔවුන් නිවාඩුවට ගොස් ඉඳපුවයි දිවයිනේ ප්‍රදේශවල. එහෙම ඊට අමතරව 3 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ හමු වෙලා තියෙනවා. මේ නාවික හමුදා බටේන්ගෙන් මේ කඳවුර තුල හඳුනාගත්ත අය 148ක් සහ කඳුරෙන් පිටින් හඳුනාගත්ත අය 45ක් ලෙස සලකන්න පුළුවන්. මම මේ දැන් කී 8 දිනාට 8 දිනා සැලකිල්ලට නොගැනීමින් මේ නාවික බටේන්ගේ ස්පර්ශකින් හැටියට ආසාදිනට ලක් වෙලා තියෙන තව 13ක් ඒ අනුව 206ක් ලෙස අගේ සටහන් වෙනවා. අත වශයෙන්ම මේ වැඩි පිරිසක් නාවික කඳවුර තුල සිද්ධදී හමුවීම එක් අතකින් මේ තත්ත්වය තුල සාපේක්ෂ වශයෙන් හොඳ දෙයක්. මේ බාහිරින් හමු වෙන අය අඩුවීම සහ අභ්‍යන්තරයෙන් හමු වීම අය හමු වන අය වැඩිවීම. ඊයේ දිනය වාර්තාගත දිනයක් අපගේ PCR පරීක්ෂණ අතින් ගත්තාම වාර්තාගත 1553ක පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ පසුරු පහෙන් අවසන් වන පැය 24 තුළ කළා තියෙනවා. මෙය ඇත්ත වශයෙන්ම විශාල සංඛ්‍යාවක්. ඒ වගේම මේ අවස්ථාව ගත්තොත් එහෙම අපගේ රෝහල් තුල COVID-19 රෝගීන් 392
දෙනෙක් සිටිනවා ඊයේ අලුතෙන් හඳුනාගත් සංඛ්‍යාව 65යි පහුගිය පැය 24 තුල රෝහල් වලින් පිටත් කළා නිවෙස් බලා යවලා තියෙනවා 8 දෙනෙක් යත් සැලකිය යුතු සංඛ්‍යාවක් 447 දෙනෙක් මේ වෙලාවේ ප්‍රතිකාර ගන්නවා කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කයන් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය අදාළියම පහට ඉවත් කළා ඇඳිරි නීතිය යලිත් අද රාත්‍රී 8ට පැනවීමට නියමිතයි කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත් කර අද රාත්‍රී 8ට ජලි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා මෙලෙස ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග නගර කරා ජනතාව පැමිණීමේ යම් අඩුවීමක් දක්නට ලැබුණ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ දින 3ක් පැවති ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු තලවකැලේ නගරයට ජනතාව පැමිණීම සැලකිය යුතු ලෙස අද දින අඩුවීමක් දක්නට ලැබුණා තලවකැලේ නගරයට පැමිණ සිටි පෙරස් හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව පැමිණිය ද යන්න පිළිබඳව තලවකැලේ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා සිදු කරන ලද අතර නගරයට පැමිණ තිබූ රථවාහන මෙන්ම නගරය හරහා දවණිය වූ රථවාහනද පොලිසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළා දෙන්න බෑ සුභය හතර එන්න පුළුවන් හරි ඔව් අයිඩී කාඩ් එකේ නම්බර් එකට එන්න බෑ ආදී ජනතාව එසේ තලවකැලේ නගරය තුල අඩුවක් දැකිය හැකි වූද තලවකැලේ නගරයෙන් පිටත පිහිටි සතුස ආයතන පරිසරයේ විශාල දිගු පොලිම් දක්නට ලැබුණා මතලේ දිස්ත්‍රික්කයේ ජනතාවද අද උදැසන පහට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව නගර කරා පිවිස සිටියේ මේ ආකාරයෙන් වවුනියාව ප්‍රදේශයේ අඳිරි නීතිය ඉවත් කළද වෙළඳ සැල් වසා තිබෙන ආකාරය දක්නට ලැබුණා එමෙන්ම ආරක්ෂක අංශ විසින් විසබීජ හරණ වැඩසටහනක්ද අද දිනේදී ක්‍රියාත්මක කළා නිලුව ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බස් රථ මගින් නගරයට පැමිණ අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට කටයුතු කළා. ගාල්ල ප්‍රදේශයේ අද පැවති තත්ත්වයයි මේ. මෙතර කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා අනුරාධපුර නගරයේ අද විවෘත වූද සියලු වෙළඳ සැල් අද දින සිට දින 3ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරස ආසාදිතයන් අනුරාධපුර දිස්ත්‍රික්කෙන් වාර්තා වීමත් සමග මෙම වෛරසයේ පැතිරීම වැළැක්වීමේ අරමුණෙන් අනුරාධපුර එක්සත් වෙළඳ සංගමයේ විසින් මෙම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අද උදැසන අනුරාධපුර නගරයේ සියලුම වෙළඳ සැල් වසා තිබෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මෙතර එප්පාවල නගරයේද අද දින ඇඳිරි නීතිය ඉවත් කළද වෙළඳ සැල් වසා තිබුණේ මේ ආකාරයෙන් මේ රත්නපුර නගරය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දිස් වූ ආකාරයයි කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් ලංකම සහ පෞද්ගලික බස් රථවල මගින් ප්‍රවාහනය කළ යුතු ආකාරය පිළිබඳව හඳුන්වා දී ඇති ක්‍රමවේදය අනුව තමන්ට බස් රථ දාවණය කළ නොහැකි බව පවසමින් අද හැටන් පෞද්ගලික බස් රථ සංගමයේ සමාජිකයන් පිරිසක් දාවන කටයුතු වලින් ඉවත්ව සිටියා. පෞද්ගලික බස් රථ කිහිපයක් එලෙස දාවන කටයුතු වලින් ඉවත්වද හැටන් ලංකම ඩිපෝ මගින් බස් රථ ගණනාවක් දාවණයට එක් කර තිබුණේ මේ ආකාරයෙන්. තවම කීවේ නැහැ අපිට. උතෝර දැන් මේ කොයින්දන් දෙන්නේ? මලවා කියලා ඉන්නේ. 32 දාන් ආවද? දෙක වාගේ තමයි.
අද අලුයම ඇඳර නීතියවත් කිරීමෙන් පසු හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ අතර පුද්ගල දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් පාරිභෝගිකයන් පෝලිම් වල රැඳී සිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා. හඳුන්වා දී ඇති අංක ක්‍රමවේදයට පටහැනිව පාරිභෝගිකයන් විශාල පිරිසක් නගරයට පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. त्रिकुणामल प्रदेश अत्यावश्य सेवावन नगर सिटी රටතුල පවතින කොරෝනා වෛරස් තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන් කුරුණෑකල දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් සිය රාජකාරී කටයුතු වලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දිනේ වෙන විට කුරුණෑකල නීති සංගම විධායක සභාව රැස් වෙලා තීන්දුවක් ගත්තා. ඒ තමයි අද දින සිට කුරුණෑකල මහාධිකරණ කලාපයේ එහෙම අලව්ව පාර්ලිමේන්තුවේ ඉඳලා නොච්චියාගම පාලම දක්වා වන සම්පූර්ණ භූමි ප්‍රදේශය කුරුණෑකල මහාධිකරණ සංකීර්ණය අද දින සිට එළඹෙන මැයි මාස 10 වනදා දක්වා වසාදම් ලෙස ඉල්ලීමක් කරා. අපි විධායක සභාව අද තීන්දුව කරා. අපේ නීතිඥ සංගමය මම පෙර කීව අධිකරණ කිසිවක නීතිඥ කටයුතු වලට පෙනී සිටීමක් නොකර සිටීමට මේ අධිකරණ වල ඉදිරිපත් නොවි සිටීමට නීතිඥ වෘත්තියෙන් මේ අධිකරණ වල කාර්යපටිපාටියේ නීතිඥවරුන් හැටියට ඉවත් වීමට අපි නීතිඥ සංගමේ හැටියට තීන්දුව කරා. දැඩි අවදානම් කලාපයක තියෙන මේ කුරුණෑගල නගරයේ අධිකරණය කියන්නේ ජනතාව එක්රැස් වන්නා වූ කාරණයකදී මේ අධිකරණයේ කටයුතු වලින් ඉවත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ජනතාව පහසුතාවයට පත් කරන නෙමේ. සැබවින්ම කුරුණෑගල දිස්ත්‍රික්කය මේ වෙනකොට ඇඳිරි නීතිය පැන වූ කලාපයක් බවට පත් වෙලා තියෙනවනේ. මොකද්ද හේතුව දන්නේ නැහැ. මේ වෙනකොට ඒ තීන්දුව ඒ කමිටු වලින් අරගෙන නැහැ. ඉතින් ඒ තීන්දුව හෙට දවසේවත් ගණී කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් මේ ව්‍යසනයේ තරම නිසා අපි අද මේ තීන්දුවට එකතු වුණා. ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී තිබෙන කර්මාන්ත ශේෂ්ත්‍රය නගා සිටුවීම සඳහා රජය ආධාර ලබා දිය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා විසණය තුල දෛනික වැටුප් ලබන මාසික වැටුප් ලබන ස්වයන් රැකියා ශේෂ්ත්‍ර ලක්ෂ ගණනින් ජනතාව නම් මේ සියලු දෙනා රජයේ පිහිටවන්නට නාගරික ග්‍රාමීය පත් ජනතාව මහා ආර්ථික සමාජීය ප්‍රපාතයකට ඇද වැටිලා මේ සියලු දෙනා රජයේ ප්‍රමාණවත් සහන ලැබ විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවල සේවය කරපු අපේ කම්කරු ජනතාව අද මහපාරට ඇද වැටෙන යුගයක් නිර්මාණය. ඒ කර්මාන්ත ශාලාවල අයිතිකරුවන්ට වැටුප් ගෙවන්නට බැරිව ඒ සියලු දෙනාම විරකියා පෝලිම වෙත යවන යුගයක් නිර්මාණය. බොහෝ රටවල රජයේ මැදිහත් වෙන කර්මාන්ත ශාලාවල වැටුප් සඳහා ආධාර උපකාර ලබා දෙයි. බංග්ලාදේශයේ ඇතුළු තවත් රටවල් සමූහයක ඒ කම්කරු ප්‍රජාව වෙනුවෙන් වැටුප් ලබා දීම උදෙසා ඒ කර්මාන්ත ශාලාවලට මූල්‍ය ආධාර ලබා. අපේ රටේ සුළුහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට ඒ වැටුප් සඳහා රජයේ සහයෝගය ලබා දෙන. අපේ රටේ කර්මාන්ත ශාලාවලට සේවක වැටුප් සඳහා බිඳ වැටුණු සංචාරක කර්මාන්තයේ ඇතුළු සමස්ත අපේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රයේම ඒ වැටුප් ලබා දීමේ කාර්යවේ తాවකාලිකව හෝ මාස 6කට පමණ හෝ ඒ බගකීම් අපේ රජේ බාර ගන්නට. එතකොට අපිට පුළුවන් කර්මාන්ත ශක්තිමත් කරගෙන ඒ කර්මාන්ත ශේෂ්ත්‍රයේ නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරගෙන නැවතත් වරක් ඒ නිෂ්පාදන ආර්ථිකය සක්‍රිය කරගෙන අපේ රටේ ආදායම වැඩි කරා. පාර්ලිමේන්තුව ජලී කැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දින නිකුත් කළ ඒකාපත ප්‍රකාශයට කරුණු දක්වමින් හිටපු රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා අද අදහස් පළ කළා.
ජනතාවගේ යහපත වෙනුවෙන් පාර්ලිමේන්තු සභාව තුලදී රජයේ විසින් ගනු ලබන කිසිදු තීරණයකට විරුද්ධ නොවන බවට සාතික වෙමින් පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දින ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. මෙම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් කරුණුවලට අදාළව අදහස් ප්‍රකාශ කරමින් අද දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් පළ කර සිටියා. මේ ඇඳිර නීතිය පනවලා තින්නේ අනිකුත් සීල කොට සිදුවන්නේ ආජන ආරක්ෂක පනතේ විධි විධාන ක්‍රියාත්මක කළා හදිසි නීතිය පනවල නෙවෙයි. එය සිදුවන්නේ නිරෝධායන පනතේ වගන්ති සහ වෙනත් අනුශාංගික නීති ක්‍රියාත්මක කිරීම තුලින්. ඒ නිසා 77 වගන්තිය අදාළ කරන්න පුළුවන් කමක් නැහැ. 155 වගන්තිය දෙක අගන්තියට කටයුතු නොකර. දැන් මෙවැනි අවස්ථාවකදී රජයේ කොහොමද මුල්ලේ කටයුතු පවත්වාගෙන මම දැක්ක සමහර දේශපාලඥයෝ කියනවා අප්‍රේල් මාසේ 30 වෙනකන් තමයි තිබුණු පාර්ලිමේන්තුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේ අතුරු සම්මත ගිණුමක් සම්මත කළේ. එහෙමනම් දැන් අප්‍රේල් 30න් පස්සේ ප්‍රතිපාදන වෙන් කරන්න බැරිද? ඒකට තමයි ප්‍රතිපාදන හදලා තින්නේ අනුක ව්‍යවස්ථාව 153 වගන්තියට විසර්ජන කෙටුම්පතක් නීතියක් වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරු අහුරු ලැබුව අවස්ථාවක පාර්ලිමේන්තු විසින් රජයේ සේවා පවත්වාගෙන යාමට මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ. පැහැදිලිව තියෙනවා ඒ අනුව අප්‍රේල් 30න් පසුවත් ජනාධිපතිවරයාට පුළුවන් ආණුක ව්‍යවස්ථාව 153 වගන්තියට තේ ඊළඟට පාර්ලිමේන්තුව කැඳවන දිනයක් තියෙනවා නම් ඒ කැඳවන දිනේ සිට තවත් ඉදිරියට මාස 3ක් දක්වා රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමට හැකියාව තිබුණා 153 වගන්තිය. ඒ නිසා ඒ තර්කය ගැලපෙන්නේ නැහැ. ඊළඟට තව සමහරු කියනවා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම කියන කාරණේ. දැන් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා කොමිසමේ සභාපතිවරයා විසින් අපි දැක්ක ලියුමක් මීට පෙර නිකුත් කළා තිබුණා. ඒ කියන්නේ මේ ජූනි 20 වෙනිදා දිනේ නියම කිරීමට පෙර. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. 71 සහ 75 වගන්ති යටතේ ශූන්‍ය වෙනවද කියන කිසිම ආකාරයකින් නැහැ. මෙතන ආණුක ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූලව ජනාධිපතිතුමා කටයුතු කළා තිනෝ. ප්‍රායකව මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවලා තිබෙන නිසා මැතිවරණ කොමසමේ වගකීම තමයි ප්‍රකාශය නිකුත් කලයන් පස්සේ මැතිවරණය පැවැත්වීම. එතකොට ජනාධිපතිතුමාගේ කාර්යභාරය අවසානයි 71 සහ 75 යටතේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු. එතකොට මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ බලය අනුව තමයි එතුමා 243 වගන්ති යටතේ මැතිවරණය ජූනි 20 වෙනිදා දක්වා කල් තබලා තියෙන්නේ. රට තුල පවතින තත්ත්වය හැමේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අපොස උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වන දරුවන්ට විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. උසස් පෙළ කියලා කියන්නේ අපේ රටේ දරුවන්ගේ ඉතාම තීරණාත්මක විභාගයක්. ඔවුන්ගේ ජීවිතයේ අනාගතයේ තීන්දුව වෙන විභාගය මත. හැබැයි අද ඒ දරුවන්ටත් ඒ දරුවන්ගේ දෙමව්පියන්ටත් බලවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. යම් අවිනිශ්චිතතාවකින් නෝන් පිළනවා. ඒ තමයි මෙවර උසස් පෙළ විභාගයට මේ මුහුණ දෙන දරුවන්ට මාර්තු 11 වෙනිදා පාසල් වසා දැමීම නිසා ඔවුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කරගන්න බැරි වුණා. මේ ප්‍රශ්න ගණනාවකට ඒ දරුවෝ දැන් මුහුණ දීලා තිබෙනවා. ඒ දරුවන්ගේ පීඩනය දෙමව්පියන්ටත් බලපාලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව මේ වෙලාවේදී මේ දරුවන්ගේ මානසික තත්ත්වය සලකලා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නට ඕන. ශිෂ්‍යත්වයටත් මේකම තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ වෙලාවේදී අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයන්, ඒ වගේම මේ ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරු සහ සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා අපි තීන්දුව කරමු මොකද්ද කරන්න කියලා. අපි යම් පැහැදිලි निराවුල් උත්තරයක් මේ දරුවන්ට දෙමම්පියට ලබා දෙන්න ඕනේ. සමන් බලාපොරොත්තු වෙනවා මේ දරුවෝ පිළිබඳ සරකලා බලලා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම උත්තරයක් ලබා දෙවි. ඒක දෙකට දෙවාරේ වෙනෙන උත්තරයක් වෙනවා වෙනුවට ඒ දරුවන්ට අනාගතය සම්බන්ධයෙන් බියක් නොදැනෙන දරුවන්ගේ මානසික මට්ටම සලකා බලපු, ඒ වගේම රටක් හැටියට අපේ අනාගතයට බාධාවක් හානියක් නොවන තීන්දුවක් රජය මගින් ලබා දෙනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීමට පළාත් වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මට තොරතුරක් ලැබුණා රජය කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන අලුතෙන් ආරම්භ කරන්න යනවා කියලා. මම මේ අවස්ථාවේදී රජයට යෝජනා කරන්න කැමති මේ රටේ තියෙන පළාත් 9ට එකබැගින් සෑම පළාතකම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිටවන්න, විශේෂයෙන්ම මධ්‍යම පළාත වෙනුවෙන් අම නියෝජනය කරන
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ප්‍රධාන රෝහලේ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයක් වහාම ආරම්භ කරන්න කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච ආකාරයට රජයේ ලොක්ඩවුන් එක සාර්ථක නැති බව අපිට දැන් පැහැදිලිව පෙනී යනවා. අපි මුල ඉඳලම කිව්වා ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා මේ කොරෝනා වඳුරට මුහුණ දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි පරීක්ෂණ වැඩි කිරීම. පරීක්ෂණ වලින් තමයි කොරෝනා වඳුර පාලනය කරගන්න රජයේ මුදල් ප්‍රශ්නයක් නැහැ. විදේශ රටවල විශාල ආධාර ප්‍රමාණයක් ලැබිලා තිනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂණ විවද්දගත කළා. මේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම නවත්තන්න පියවර ගන්න. 2019 වාර්ෂික මහ බැංකු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන මහ බැංකු වාර්තාවේ 2019 වර්ෂය සඳහා වන මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්නු ලැබුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විසින් 2019 වර්ෂය සඳහා වන මහ බැංකු වාර්තාවේ සිංහල දමිළ සහ ඉංග්‍රීසි පිටපත් අද දින විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්නු ලැබුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දනාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතාද සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අතර හමුවක් අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. ඒ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කණ්ඩායම අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා හමු වුණා. එහිදී රට තුල මෙවන විට පවතින කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ අතර විපක්ෂයක් වශයෙන් වෛරසය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන සහාය සම්බන්ධයෙන් විමසීම් සිදු කළා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා හට ඔවුන් ප්‍රකාශ කර සිටියේ වෛරසය මර්ධනය කිරීම සඳහා පූර්ණ සහයෝගය විපක්ෂයක් වශයෙන් ලබා දීමට සිය මන්ත්‍රී කණ්ඩායම කටයුතු ප්‍රතිපක්ෂයේ කණ්ඩායමක් වශයෙන් නායකතුමාත් අපේ සියලු දෙනාම තීන්දුව කරා. අප වගකීමක් තියෙන විපක්ෂයක් වශයෙන් අපි සියලුම තීරණාත්මක සේවක කට්ටිය හම්බ වෙලා එයාගෙන් කොහොමද අපි රටට ජනතාවට මේ කොරෝනා වෛරසය නැති කරන්න කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. මේ ගැන සිදු කළා අප ප්‍රථමයෙන්ම ડોક્ટર අනිල් ජයසිංහ මැතිතුමා අද නිල වශයෙන් හම්බුණා. අප ඇහුව එක දේ තමයි කොහොමද අපි විපක්ෂයක් වශයෙන් කොහොමද රටට මේ කොරෝනා වෛරසය නැති කරන්න කටයුතු කරන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධයෙන් කතා කළා ආවට පසුව තමයි මේ සම්බන්ධයෙන් තියෙන්නේ. අපි ඉල්ලීමක් කරා පුළුවන් තරම් පරීක්ෂණ අද 510 කරන එක මේක 10000කට කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් උපරිම මට්ටමට දීලා පුද්ගලික අංශයෙන් මේකට දායකත්වය දීලා කටයුතු කරන්න. සමාජ දුරස්සගත වීමක් කිරීම තුලින් තමයි මේක අවම කරන්න පුළුවන් වන්නේ කියලා කිව්වේ. අපි යම් විදියකින් ඇහුවා කොතරම් සාධාරණ කාලයක්ද ඒකට අවංක උත්තරයක් දෙන්න බැහැ කියලා අපි අපර දුන්නේ. ඒක අපි අගය කරනවා. අපිට පේනවා තාම බැංක් ලීසින් වලට බැංකු සහ ආයතන ලීසින් කෝ ආයතන තාම ඉල්ලනවා ගෙවන්න කියලා. තාම ක්‍රෙඩිට් කාඩ් කම්පැනි මාරක රතු නිවේදන එවනවා. කොහොමද මාස එකමාරක් වැඩ කරපු නැති එක්කෙනෙක්ට ඉල්ලන්නේ ගෙවන්න? ඒක ආණ්ඩුවට අපි කතා කරා. ඒක චක්‍රලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඒක මහ බැංකුවත් බැංකුව අතරත් ඒක කරන්න අවශ්‍යයි. දෛනික ආදායම් හොයන අයට රුපියල් 5000 දීලා මේකෙන් සම්පූර්ණ ප්‍රශ්න විසඳනවා කියලා හිතනවා නම් ඒක මේක මුලා කිරීමක්. අද යම් තැන්වල මේ දේශපාලනය වෙලා තියෙන කරුණාකර නිර්දේශපාලනය කරලා මේක එකට මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන කාලයක් ඇවිල්ලා තියෙනවා. බැංකු සහ අනිත් ආහාර ජාලයේ යම් තැන්වලට ගන්න පුළුවන් හැකියාව ඇති කරන්න ඒක තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි පේනවා අනිත් විපක්ෂින දේශපාලන පක්ෂ අතර වෙනස අපට අවශ්‍ය වන්නේ කොරෝනා සටන. ඒ නිසා අපි එකට සටන් කරලා ඉන් පසුව අපි කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්න යන්නේ කියන කතා කරන්න අවශ්‍යයි. ජනතාව පීඩාවට පත්ව තිබෙන අවස්ථාවක විපක්ෂයේ කාර්යභාරය වියුත්තේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දැරීම නොව රජයට සහය දැක්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් පළ කරමින් මේ වගේ විපක්ෂයක් හැටියට මෙවැනි දවැන්ත විපතක් වෙච්ච අවස්ථාවකදී රටකට ඒ විපක්ෂයේ කාර්යභාරය සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරයක් හැටියට ක්‍රියාත්මක කිරීම නෙවෙයි. එතකොට ඒ විපක්ෂයේ කාර්යභාරය හැම පුජ්‍යලයකගේම හැම දේශපාලන පක්ෂයකගේම යුතුකම තමයි පවතින රජයට මේ ජනතාව අසරණ වෙලා තියෙන අවස්ථාවකදී මේ වෛරසයත් එක්ක ජනතාව දවැන්ත පීඩනයකට ලක් වෙලා තියෙන අවස්ථාවකදී ඔවුන්ගේ සහයෝගය
ආරෝග්‍ය ලබා දීම ඉතිහාසයේ මෙතෙක් මම අහලත් නැහැ මම දැකලත් නැහැ මේ වගේ විපක්ෂයක් විශේෂයෙන්ම මේ වගේ කරදරයකදී මේ කකුලෙන් අදිනෝ එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන පටු අරමුණු පරමාර්ථ ඉටු කරගන්න යන දේශපාලන විපක්ෂයක් මගේ ඉතිහාසයෙන් මම අහලා නැහැ ඒක නිසා අද ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම මෙන්න මේ සාම්ප්‍රදායික විපක්ෂයේ විපක්ෂයේ දේශපාලකින්ගේ කාර්යභාරය තමයි මේ සිද්ධ වෙන්නේ ඒ නිසා අපි කියන්නේ මේ විපක්ෂයේ ඉන්න අයට මීට වඩා ටිකක් එළියට ඇවිල්ලා මේ රට ඒ වගේම ලෝකයේ තියෙන වර්තමාන තත්ත්වයේ පිළිබඳව ඒ වගේ මේ රටේ අහිංසක සහ ලෝකයේ ඉන්න ජනතාවත් එක්ක සංසන්දනය කරලා Tamanට දෙන්න පුළුවන් මේ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් අරගෙන යම් කාර්යභාරයක් ඉටු කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පසුකිය 13 වෙනිදා අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප ලබා දීම සම්බන්ධයෙන් පවතින නීත්‍යානුකූල බවය පිළිබඳව සලකා බැලීම සඳහා අදාළ නඩුව අද පෙරවරුවේ ජලී කැඳවනු ලැබුවා पोलिस निर्धारण के राजकार्य बाधा किरीमे चोदनाव मत हिटपु पार्लिमेंट मंत्री रंजन रामनायक महता माधिविल पीटी मंत्री नील निवास पसुगिय धातुन्मन दिन अत्तरंगूट गनु लेबुआ केसे बितात हिटपु पार्लिमेंट मंत्री वर्या हट पसुगिय विसिवन दा रुपया लक्ष देक बेगिन वो शरीर एप देकक मत एप लबादीमत नुगेकुड महेस्ट्रात वर्या नियोग कला ओहु वेनुवेन पेने सिटी नीतिज्ञ हिटपु पार्लिमेंट मंत्री एम ए सुमंतिरन महता प्रकाश कर तिबुने पणव अति एंदिर नीतिय නීත්‍යානුකූල නොවන බැවින් මෙලෙස රන්ජන් රාමනායක මහතාට ඇප ලබා දුන් බවයි අදාළ ඇප ලබා දීම සහ පණවා ඇති ඇඳිරි නීති තත්වයේ නීත්‍යානුකූල භාවය පිළිබඳ සලකා බැලීම සඳහා අද පෙරවරුවේ යළි අදාළ නඩුව කැඳවා තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප ලබා දුන්නේ පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මේ නිරෝධායන ඇඳිරි නීතියේ නීත්‍යානුකූල නොවන බවට එදා මාධ්‍ය සදාන් කරලා තිබුණා අප ලබා දීමට හේතුව එම ඇදිරි නීතිය නීත්‍යානුකූල භාවයෙන් තොර බවයි සදාන් කරලා තිබුණේ විශේෂයෙන්ම මේ මහතා වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥයින් ගැන ප්‍රකාශ කරලා තිබුණා කෙසේ වෙතත් ඒ සම්බන්ධව කරුණු දක්වන්න ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපි අධිකරණයට පැමිණියා කෙසේ වෙතත් අද දින අධිකරණයේදී උගත් මහේත්‍රාතුමා විසින් අනාවරණය කළ පොලිසිය විසින් මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ නීත්‍යානුකූල නොවන බවට එදා එතුමාගේ කිසිම තීරණයක සදාන් වී නැති බව අධිකරණයේ විසින් මෙම ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශයට පත් කරලා නැහැ. තවදුරටත් මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාවගේ යහපතට මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ කොරෝනා කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වන්න ඒ අනුව අපි මේ ඇදිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරනවා. කොවිඩ් 19 වසංගතය මේ රටෙන් දුරු වන තුරු मंगली करा मे अंद्रीति अनुकूल नियन कथा हरला अभी कियाम एक पिली ये सर मेम क्यूवे मम तव इलिम करा पोलिसट विवृत अधिकरणे मे सखे नटिकर ඇයි පැහැදිලිව කැසට් එකක් ගාලා මාජනයට පැහැදිලි කරන්න මේක නීති වළංගුතාවයක මේව සැකයෙන් ඉන්න නැතුව ඉදිරියට හරි මේක කරන්න කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා අපි ගරු කරනවා ලංකාවේ පොලිසියට ඔවුන් මේ දුක් විඳගෙන මහන්සි වෙලා නිදි මරාගෙන ලෙඩ හදාගෙන අපිව ආරක්ෂා කරන්න තමයි මේක කරන්නේ ජනතාවට ආණ්ඩුව හරියට බඩු බෙදුවා නම් අපිට බඩු බෙදන්න ඕන වෙන්නේ නැහැ චීනෙන් ආවා ඩොලර් මිලියන 500ක් ඉස්සල්ලා ඊට පස්සේ ආව ඩොලර් මිලියන 700ක් ඇමරිකාවෙන් සල්ලි ආවා අද රත්තරන් මහත්තයා මොනවද කියන්නේ සත්ත පහක් හම්බෙලා නැහැ ලු ආණ්ඩුවට ආධාර ඉතින් ඔය ගැන සැකේ හින්දා තමයි අපි ඒව විවේචනය කරන්නේ අපිට ඡන්ද ලක්ෂ ගාණක් දීලා මහජන නියෝජිතයෝ කරලා අපිව පත් කරලා මේ එවල තියෙන පාර්ලිමේන්තුවේ නිහඬව ඉන්න නෙමෙයි අර කුඩු චෝදනා තියෙන නාලිකාව කිව්වේ මම මේ කොරෝනා ප්‍රශ්නේ අස්සේ මසාජ් කරන මල්ලි කෙනෙක් ගෙන්න ගත්ත කියලා තමයි කිව්වේ. ඉතින් මං නාලිකාවලින් ඉල්ලා ඉන්නවා. දැන් මේ නාලිකාව හරියට වැඩේ කරනවනේ මේ. අවංකව කියනවනේ. එතකොට මේ සියත මේවා කරනවනේ හරියට වැඩේ. මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ නැහැ කෙනෙක්ට මඩ ගහන්න. කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්න. විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරිට ගෙන්වා ගැනීම පිළිබඳව කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවටෙකු යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඉන්දියාවේ බැංගලෝ සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් සිසුන් 164 දෙනෙකු
අද දින ශ්‍රී ලංකාවට රැගෙනු ලැබුවා ඒ රැගෙන ආපු සියලුම අයවලුන් මේ වනිට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතිනවා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයකින් අද දිනේදී නිරෝධායන කටයුතු නිමවීමෙන් අනුතුරුව සහ PCR පරීක්ෂණ කර නිමවීමෙන් අනුතුරුව 77 දෙනෙකු මේ ආකාරයෙන් තම නිවෙස් බලා යැවීමට කටයුතු කරනු ලැබුවා මේ අනුව ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනයේ වී 4526 දෙනෙකු මේ වන විට නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා තවද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත විශේෂයෙන්ම නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් වල පවුල් එවැගේම ඔවුන් ළඟින් ඇසුරු කරපු ආසාදිතයේ ලක්වෙච්ච විරෝධාර රණවිරුවන් ළඟින් ඇසුරු කරපු ඒ පළවෙනි දෙවන පාර්ශ්වවලට අයත් සියලුම අයවලුන් මේ අනුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කළ තිබෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමයට ලබා දීම ආරම්භ වුණා. ඒ අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල විභාගය වන www.donets.lk වෙත පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵල පෞද්ගලිකව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත මීට පෙර අවස්ථාවලදී තැපැල් මගින් ලැබුණු පාසල් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට ඉහත විභාගයෙන් බාගත කර ගැනීමේ අවස්ථාවද ලබා දී තිබෙනවා. ඒ අනුව උද්ගත වෙති තත්ත්ව සැලකිල්ලටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුකූලව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති අතර සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ඊට අදාළ පරිශීලක පද සහ මුර පද ලබා දීමේ සමාරම්භක අවස්ථාව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් අද විභාග දෙපාර්තමේන්තුවේදී සිදු වුණා. ප්‍රතිඵල පැටිය සහ ප්‍රවේශ ශ්‍රී ලාංකීය අධ්‍යාපන වංශකතාවේ ඉතා දැවැන්ත පියවරකටයි අද අපි මේ පාතබල තියෙන්නේ. විශේෂයෙන් අපි e-learning ගැන දුරස්ථ අධ්‍යාපනය ගැන විශාල සංවාදයක් ලෝකේ ඇති වෙලා තියෙන වෙලාවක ඔබ තේරුම් අරගෙන තියෙනවා e-education කියන කාරණේ ඉෂ්ට කරන්න නම් ඊට සඳහා අවශ්‍ය platform එක තියෙන්නට ඕනි කියලා. යටිතල පහසුකම් තියෙන්නට ඕනි කියලා. Digital platform එක තමයි ඔබ මේ හදන්නේ. Digital යටිතල පහසුකම් තමයි ඔබ මේ නිර්මාණය කරන්නේ. අපි මෙතෙක් කලක් රටක් විදිහට පුරුදුලා තිබුණේ ගොඩනැගිලි හදන්න. ස්කෝලෙට ශ්‍රවණාගාරයක් දෙන්න. එහෙම නැත්නම් swimming pool එක දෙන්න. Hostel එක හදන්න. අහස උසට තරඟට ගොඩනැගිලි හදලා දෙන්න. හැබැයි 21 වෙනි ශතවර්ෂයේ 3 වෙනි දශකයට ප්‍රවේශලා ඉන්න අපි අද රටක් විදියට රාජ්‍ය නායකයාගේ දර්ශනය ඉතා මැනවින් ප්‍රගුණ කරන වෙලාවක අවධාරණය කරන වෙලාවක විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය විදියට සතුරුත් වෙනවා. තමනාසලා ඒ ඩිජිටල් යටිතල පහසුකම් ඒ ඩිජිටල් වේදිකාව ජාතියට සපයන්න ඉදිරිපත් වීම පිළිබඳව. රජය විසින් ගෙන ඇති කොරෝනා මර්ධනය කිරීමේ වැඩපිළිවෙල අසාර්ථක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. යද විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතාද එක්ව සිටියා. අපි විපක්ෂයට අපි කියන්නේ අපිට බීමනව එපා, පාර්ලිමේන්තු දෙනගේ කෑම එපා, මොකුත් එපා. අපි කිසිම කොන්දේස් නැතුව අපි සාගය දෙනවා කියන. එතකොට ඒගොල්ලෝ මේ මුදල් ටික පාස් කරගෙන මේක මේ අනුගෙන ඉන්න ප්‍රතිසම ප්‍රශ්නක් නේ. ඒ සමහර කට්ටිය ඕනේ මේ කොමරි මේ කොරෝනා වෛරස් එක තියාගෙන අර රුපියල් 5000ක් දෙනවානේ. ඒකත් එක්ක මේ මෙතන දෙනන්න ඕනේ කියලා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි. එතනම ඇවිල්ලා මේ වෙලාව මෙතනට යන්නත් එපා. මිනිස්සු කැමතිත් නේ. මොකද මේ මිනිස්සු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ මේ පසංගත රෝගය ඉවත් කරලා දාන්න ඕනේ. අපි තුන්න වුණොත් මේ වෙලාව මෙතෙන්ට ඇවිල්ලා කතාන්නත් බය ඇවිල්ලා. ලොකු ප්‍රශ්නක් තියෙනවා. මන්ත්‍රීවරට කියලා දැස්සීම තියන්න බෑ. කාඩ් වැදින්න බෑ. ගෙවලට යන්න බෑ. ඉතින් කොහොමද මෙතනට යන්නේ යන්නේ ඉතින්. ඒක නිසා ආණ්ඩුවට ඕන කොමරි මේක මිනිස්සු මෙරුවත් කමන්නේ මේ 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 මෙතනට යන්න ඕනේ. අපි හදලා තියෙන අපි මේ පිළිබඳව කනගාට වෙනවා. මේ தত্ত্বය හරියට කර්මනාකරණය නොකිරීම පිළිබඳව. උද්දච්චකමයි අධිතක්සේරුවයි බලලෝභීකමයි කියන ත්‍රිමූර්තිය තමයි මේගොල්ලෝ මේක විසඳන්නේ. මේ කොරෝනා අර්බුදය ඇස්සේ මෙයාලට තුනෙන් දෙක ලබාගෙන මහා බලකන්දක් ගොඩගහගෙන ආය ආපහු පාර්ලිමේන්තු බලය අත්පත් කරගැනීමේ මහා බලලෝභීකමක් දෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියනවා
මේ කටයුත්තේදී මේ ආණ්ඩුව පෙළ. දැන් මේවට අපි කවුරු කවුරුත් එක්කම වෙලා අපිට මේවට විසඳුම් සොයන්නට අවශ්‍යයි. කරුණාකරලා මේවට අපිව සම්බන්ධ කරගන්න. අපිට මේ රෝමයේ ගිනි ගනිද්දී අපිට මේ වීණා වාදනය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. කරුණාකරලා පාර්ලිමේන්තුවට ගඳවන්න. අපේ අදහස් ගන්න. තමන් විතරක් උද්දච්ච විදියට මේ විදියට හැසිරෙන්න හදන්න එපා. අපි සියලු දෙනා අපි අස්සම් කරලා දෙනවා අපිට අපිට මේ විස්රාම වැටුපක්වත් අඩුමතරමේ කැඳවන මේ හැම අවස්ථාවකදීම අපිට අපේ ප්‍රවාහන දීමනාවක්වත් අපිට ගෙවන වෙනත් දීමනාවක්වත් අඩුමතරමේ කැන්ටින් එකෙන් දෙන කෑම ටිකක්වත් අපිට ඉක්මවා. පරණ පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය වන්නේ නම් එහි පූර්ණ බලය හිමිවන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදීපන් මහතා පවසනවා. ඒ නුවරඑළියේදී මාධ්‍යවේද අදහස් දක්වමින් දෙමළ සන්ධානය ඒ වගේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජනවල බලවගේ වේගයේ පක්ෂය ඒ වගේම ජේවීපී පක්ෂ මේ වගේ පක්ෂ කීපයක් එකතු වෙලා ඒකාබද්ධ විපක්ෂය කියලා අලුත් සන්ධානයක් අදලා ඊයේ පෙරේද අලුත් මහදේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ කියලා මෙම් කියලා තියෙනවා. මේ වෙලාවේදී නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න කිසිසේත්ම බලයක් නැහැ. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න ඕනේ නම් ඒ බලය තියන්නේ මැතිවරණ කොම්සන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමාට. නමුත් එතුමා නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා නම් මුලින් බාරගත් නාම යෝජනා අවලං කරන්න ඕනේ. ගැසට් කරපු මැතිවරණ මේ ආවල් දිනේ පවත්වනවා කියලා ගැසට් කරපු ගැසට් නිවේදනය එතුමා ඉල්ලා අස්කර ගන්න ඕනේ. එතනින් පස්සේ තමයි නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් කියන එක විපක්ෂ අය දැනගන්න ඕනේ. රටේ තුල කොරෝනා තත්ත්වය දවසින් දවසින් වැඩි වෙන්න නිසායි පාර්ලිමේන්තුව රැස් කරන නිසායි තියෙන මේ සම්බන්ධය මොකද්ද කියලා මට නම් මේ වෙලාවේදී දැනගන්න ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? වෛරසය වැළඳුනත් තමන්ගේ ජීවිතය මෙන්ම අන් අයගේද ජීවිත සුරක්ෂිත කිරීමට ඔබට හැකි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෛරසය වැළඳී සිටියද තම ජීවිතය බේරාගත් මල්වේ ප්‍රදේශයේ පදිංචි ශිරාත් වීරසිංහ මහතා සිය අත්දැකීම් සියත අපට කිව්වේ මෙහෙමයි. මම බීඩීඑස් වීරසිංහ මල්වේ තලංගම උතුර මාළවේ පළවෙනි ආසාදිතයා මගේ යාළුවෙක්යා. අපි දෙන්න එකට හිටියා අපි අපේ කමඩේෂන් එකේ. මම වෙනදාට වඩා වෙනස් විදිහකට එම්බිලසාව තදින් ඇදුනා. ඇදුනාම ඇල්ලෙන් මේ මම බෙහෙත් ගත්තා මේ ප්‍රයිවට් ක්ලිනික් එකකින්. ඒක මට නිකන් පොඩ්ඩක් බය හිතුණා. මේ කාලේ තියෙන වාතාවරණය අනුව මං හිතුවා මට හොඳ නැති වෙයි කියලා. බෙහෙත් ගත්තාම මට ගොඩක් බෙහෙත් වලින් එම්බිලසාව ගොඩක් සුවේ වුණා. මට උගුර පොඩ්ඩක් නිදිල්ල දුණා. ඊට පස්සේ මම එතකොට මට කිසි ලොකු අමාරුවක් තිබුණේ නැහැ. 11 වෙනිදා යනකොට පළවෙනි රෝගියා අපේ ස්පිටාලට ගිහින් බාර වෙලා තුනා. එම්ම තමයි මට දැනුම් දුන්නේ ඔයාගත රිපෝට් එක ප්‍රසිරු වෙලා කියලා. අපි යනවා මම මාව එම්.ඩී. පීඑච්.ඩී. දෙන්නම ගෙදරට 19 අනුව ගෙදර මුලුවස ගත්තාගෙන ඊට පස්සේ මාව එක්ක ගියා මේ ඩී.එච්. රෝහලට. ඔවෙන්ද මගේ ඒගොල්ලෝ ඩී.එච්. රෝහලින් රිපෝට් එකක් ගත්තා. අපෝ සෑම සාම්පල් එක 17 හවස වෙනකොට මට රිපෝට් එක ප්‍රතිරු කියලා එතන. ඊට පස්සේ මාව මම දවස් 10කට පස්සේ දවස් 10ක් යනකොට මට ඇත්තටම සුවේ වුණා. මාර්තු මාසේ 26 නාය සුවේ වෙලා ගෙදරට ආවා. දවස් 14ක් යනකම් මම වෙනම හිටියේ ගෙදර ඇවිල්ලා. මං ගෙදරත් කට්ටියත් එක්ක වෙනම හිටියේ. ඒගොල්ලෝ හිටියේ නෑ. ඒගොල්ලෝ වෙනම කෑම ඔක්කොම ලැත්ති කරලා ඒගොල්ලෝ දෙනවා. වෙනම රූම් එකක හිටියේ. සාමාන්‍ය තත්ත්වෙ වෙනදා වගේම ඉන්නවා. දැන් යන්න කිසිම බයක් වෙන්න ඕනේ නෑ. මොකද අපි ගෙදර මේ ගෙදර කට්ටියකින් ඇවිල්ලා බැලුවේ නෑ කියලා එහෙම දැන්නේ. එයාය අපිව හැම වෙලේම බලා ගන්නවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විවිධ ආරක්ෂක වැඩසටහන් අද දිනේ ක්‍රියාත්මක වුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂකතුමන්ගේ අධීක්ෂණ යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු සහායක පක්ෂාංගයේ විසින් මගේ විශේෂබීජහරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. මෙම නව මගේ විශේෂබීජහරණ කුටිය ගෝන්තුරුපලහ ගුවන් සේවා සමගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත ඊයේ දින නිල වශයෙන් බාර දීම සිදු කෙරුණා. ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගෝන්තුරුපල කඳවුරේ අනදින නිලධාරි එයා කොමදොරු ජනක අමරසිංහ නිලධාරි තුමන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා. අන්න
कोरोना वायरस से पालने के लिए मसदहा तवदुरटत गतियों तो विशेषित क्रियामार्गी पिले बंदव तेंदु तीरने गनी मसदहा साउंड यहाँ देशीय वायद सेवा मात्यां शेप हिट बने लादे विशेष क्रियाकारी कार्य साधक समालोचन कमिटू आदत इनेत आमात्य पवित्र वन्य राज्य महत्मे के प्रधान त्वेन साउंड यहाँ मात्यां शोरणा कारी दे रस्वना सुरक्षित दावे बनवें कार्य मंडले सीमा कोटे एम सीमा करने लदे कार्य मंडले तुलन उपरी में सोसेवा सत्कार्यक सिद्धुकरी में क्रमवेद्यक पिलबंदवात एम सोसेवा सत्कार सिद्धुकरने रोहल कार्य मंडले टे आवश्य पुतकले आरक्षित एंगलुम सहा अनेकों उपकरने लबादीम पिलबंदवदे विशेष वशेन साक्षात करुणा COVID-19 वायरस आसादने वीम मेड पेवत्वीम अरमुनु करगनमिन बसरत वल गमन करन मगिन सदहा विषबीज हरण यंत्रयक बसरत तुले सविकिरिमे क्रमवेदयक वायम प्रादेशीय प्रधान इंजीनियर वरेक वन एचएमएस हेरत महता विसिन श्रीलंका गमनागमन मंडले सभापति किंसले रणवक महता वेत हंदुनवा दीम ईये दिन सिदु करणा අපේ ඉංජිනේරු මහත්මයෙක් ඉන්නවා මේ මහත්මයා විශේෂ උපකරණයක් හදලා තියෙනවා බස් රථවලදී නිරෝධායන කටයුතු කරන්න නගින කොට සහ බහින කොට ඒක ඇත්තටම අපි වැඩි දියුණු කරලා අපි බලනවා මේ සියලුම බස් රථවලට දාන්න පුළුවන්ද එහෙම නැත්නම් අඩුම වශයෙන් මේ අධි අවදානම් කලාපවල බස් රථවලටවත් සවි කරන්නට ඒක වැඩි දියුණු කිරීමට අවශ්‍යයි බස් රථයේ තිරිංග පද්ධතිය වැඩ කරන්නේ වායු තිරිංග පද්ධතියක් ඒකේ එක්ස්ටෙන්ෂන් ටැංක ඒ කියන්නේ බාහිර පරිපථයකට සම්බන්ධ කරලා බස් රථයේ කිසිම බ්‍රේක් පද්ධතියට හානියක් නොවන විදිහට ආරක්ෂිත අයුරින් නිර්මාණය කළා ඉන්නේ මේකේ එක පැත්තකින් වැඩ කරනවා ලික්විඩ් එක ඒ කියන්නේ ද්‍රවයේ වැඩ කරන්නේ මෝටර් රෝලින් වායු පීඩනය ගන්නේ බස් එකේ වායු පීඩනයෙන් එහෙනම් මේක අපි තව දියුණු කරන්න ඕනේ කෙලිම වායු පීඩනයෙන් මේක අපිට මේ එතකොට බස් එකේදී බස් රථයේ දෙවෙනි පඩියට ලඟින්ද ඔටෝමැටිකලි ඒ කියන්නේ ස්වයංක්‍රීයව ස්ප්‍රේ වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුලන්කුලම පහළගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් විෂ බීජ හරණයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා ගම්පහ අක්‍රගම ශෛලතරාරාමයේ විහාරස්ථානයේදී එම ප්‍රදේශයේ දානපතියන්ගේ ආධාර ඇතිව ගැබෙනි මව්වරුන් 50 දෙනෙකු සහ අඩු ආදායම් ලැබී පවුල් 50ක් සඳහා අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ඊයේ දින සිදු කෙරුණා. COVID-19 වෛරසයේ පැතිර යාමේ අවධානමත් සමග පීඩාවටපත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000ක දීමනාව තමන්ට නොලැබුණු බව පවසමින් වතුකම් කරුවන් පිරිසක් ටේකර් මන්ද ශාලාවකට පිවිසෙන මාර්ගය විහිර කරමින් ඊයේ පසුරේ විරෝධතාවයක නිරත වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.